අයිබුවන් පිය මිත්‍රි මිත්‍රිණි ඔබට මතකද අප්‍රේල් කැරැල්ල ඇයි එහෙම දෙයක් ඇති වුනේ එය ඇතිකලේ කවුද ඔවුනගේ නැගීම මැඩ පැවැත්වුවේ කොහොමද ඔබ දන්නවද අප්‍රේල් කැරැල්ලේ නායකයා ගැන රුසියාවටත් සමාජවාදී ඉගැන්නූ ඔහු තමයි රෝහණ විජේවීර අනතුරුව රුසියාවෙන් ඔහුට ලැබුණු දඬුවම මොකද්ද ඒ සියලු තොරතුරු දැනගන්න වැඩසටහන අවසන් වන තෙක් අපහා රැඳෙන්න ඔහුගේ සම්පූර්ණ නම පටබැඳිගේ නන්දසිරි විජේවීර ඔහු උපන්නේ 1943 ජූලි 14 වෙනිදා මාතරට ආසන්න වෙරළබඩ ගම්මානයක් වූ කෝට්ටේ ගොඩවිසු පටබැඳි දොන් අන්ද්‍රිස් විජේවීර සහ මැසිනෝනා වික්‍රම කළුතොට යන දෙපළ තමයි ඔහුගේ දෙමව්පියන් උනේ ඔහුට බාල ආනන්ද විජේවීර නමින් සහෝදරයෙක් සහ චිත්‍රානි විජේවීර නමින් සොහිරියක් උන්නා විජේවීරගේ පියාණන් සුළු වෙළඳ ව්‍යාපාරිකයෙක් ඔහුගේ පියා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සෝවියට් ගැති අංශයේ ක්‍රියාකාරී සමාජිකයෙක් ආචාර්ය එස්.ඒ. වික්‍රමසිංහයන්ගේ සමීපතමයෙක් තමයි ඔහු හක්මන ආසනයේ අපේක්ෂක ප්‍රේමලාල් කුමාරසිරි මහතාට එවකට පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ ව්‍යාපාරයකදී විරුද්ධ දේශපාලන පක්ෂයක සමාජිකයන් යයි සලකන මැරේන්ගේ ප්‍රහාරයකින් ඔහු ආබාධිත වුණා. ඩොන් අන්ද්‍රිස් විජේවීර මහතා 1965 දී මිය ගියා. රෝහණ විජේවීර 1947 සිට 1953 දක්වා කෝට්ටේගොඩ ගොඩවුඩ රජයේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා 1954 ද්විතීක අධ්‍යාපනය සඳහා ගොඩලවුඩ රජේ ජේෂ්ඨ පාසලට ඇතුළත් වූ ඔහු 1959 මැදභාගයේ වනතෙක් සිට අපොස සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ධාරාව හැදෑරීමට අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වුණා. පසුව 1943 ජූලි 11 වෙනිදා පිහිටවා තිබූ ඒ කියන්නේ විජේවීරයන් උපත ලබන්න දවස් 3කට පෙර පිහිටවා තිබූ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීත්වයට පත් වුණා. ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ලුමුම්බා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අයදුම් පත්‍රයක් දැම්ම ශිෂ්‍යත්වයක් ලබා ගැනීම සඳහා 1960 සැප්තැම්බර් මාසයේදී ඔහුට ඒ ශිෂ්‍යත්වය හිමි වුණා. ඔහු විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී රුසියාවේ සමාජවාදය සහ මාක්ස් ලෙනින් වාදය පිළිබඳව රුසියන් භාෂාවෙන්ම උගත් ඔහුට දැනෙනවා රුසියාව තුළ සමාජවාදය තවදුරටත් නොපවතින බව. නමුත් චීන කොමියුනිස්ට් වාදය පවතී කියලා ඔහු තීරණය කරනවා. එහිදී රුසියානු කොමියුනිස්ට් වාදය කෙරෙහි විවේචනාත්මකව කතා කරන්න කු බවට රුසියාව විජේවීරව හඳුන ගන්නවා. ලංකාවට ආවිකස ඔහු තම කොමියුනිස්ට් පක්ෂය දැනුවත් කරනවා රුසියාවේ සැබෑ තත්ත්වය ගැන. රුසියානු සමාජවාදය බිඳ වැටෙන බව ඔහු පවසනවා. එය පවසන්නේ 1960 ගණන්වල. එය සත්‍යයක් උනේ 1990 ගණන්වල. සෝවියට් රජයේ බිඳවැටීමෙන් ඒ කියන්නේ අවුරුදු 30කට පෙර තමයි ඔහු සෝවියට් රුසියාවේ බිඳවැටීම තේරුම් ගන්නෙ. ඒ කියන්නේ ඔහු දුරදක්නා නුවණකින් පිරි මිනිසෙක්. ඔහු රුසියාවේ සමාජවාදී ක්‍රමවේදයේ බිඳවැටෙන බව හඳුනගන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ වයසේදී. එවකට ලොව උන් කිසිදු පරිණත දේශපාලඥයෙකු මේ දේ දැක්කේ නැහැ. විජේවීරගේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ජීවිතයේ වසර 4 මාරකින් පසු තහනමට ලක් වෙනවා. ලංකා කොමියුනිස්ට් සෝවියට් දේශයේ ගැත්තන් ඊට පිටුහලක් වුණා. විජේවීර චීන කොමියුනිස්ට් වාදියෙක් බව ඔවුන් රුසියාවට කියා සිටීමෙන් පසු විජේවීරට රුසියාවට වීසා ලැබුණේ නැහැ. ඔහු ලංකාවට එන විට ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය චීන හිතවාදී සහ සෝවියට් හිතවාදී කණ්ඩායම් ලෙස දෙපිලක් බෙදිලා වුණේ. චීන ගැති කණ්ඩායම වන ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාඕවාදී ක්‍රියාකාරීකු බවට ඔහු පත් වුණා. 1965 දී ඇල්බේනියාවේ හොක්ෂයිට්ස් ලේබර් පක්ෂයේ සමාජිකයන් ලංකාවට පැමිණිදා ඔවුන්ව හමු වුණා. පසුව CCP මාඕවාදී නායකින්ගේ විප්ලවවාදී අරමුණු නොමැති කම නිසා 1965 මැයි 14 වෙනිදා ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ප්‍රදේශයේ ඔහුගේ හිතවතෙකුගේ නිවසේදී සමාන අදහස් ඇති තරුණින් සමග පැවති සාකච්ඡාවකින් පසුව විජේවීර ඔහුගේම ව්‍යාපාරයක් පිහිටුවා ගත්තා. මුලදී නව වම ලෙස සරලව හඳුනාගත් මෙම කණ්ඩායමට ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් හා රැකියා විරහිත තරුණ තරුණියන් සම්බන්ධ කරගත්තා. ඔවුන් අවුරුදු 16ත් 25ත් අතර පසු වූවන්. මාඕවාදී නොවන නමුත් මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වන නව වාම ව්‍යාපාරය ජනප්‍රිය වුණා. එය ජනතා විමුක්ති පෙරමුණ ලෙස විජේවීර නම් කළා.
ඔහු මාක්ස්වාදී ලෙනින්වාදී මූලධර්මයන්ට අනුව තරුණ තරුණියන් දැනුවත් කරමින් දේශපාලන වැඩසටහන් මාලාවක් පැවැත්තුවා. පන්ති පහක් ලෙස ජනප්‍රිය වූ මෙම දේශන අවසානයේදී ඔවුන්ගේ දේශපාලන මතවාදයේ ප්‍රධාන ප්‍රකාශනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජ ආර්ථික ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම විජේවීරක දේශපාලන න්‍යායේ ප්‍රධාන සාධකය වුණා. 1960 ගණන්වල අගභාගයේ රාජ්‍ය මර්ධනයට එරෙහිව නැගී සිටීමට ජවිපේ විශ්වාස කළේ සන්නද්ධ අරගලය සමාජවාදී විප්ලවයකට වඩාත්ම සුදුසු මාර්ගය බවයි. විජේවීරයන්ව 1965 දී ඩඩ්ඩි සේනානායකගේ ආණ්ඩුව යටතේ අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව ඔහු එලිපිටම දේශපාලන ක්‍රියාකාරියෙකු ලෙස ක්‍රියාත්මක වෙනවා. පසුව 1970 අගෝස්තු මාස 18 වනදා හයිට් පාක් පිටියේදී පළමු රැස්වීම පවත්වනවා. එකල වුන් පෝස්ටවලට භාවිතා කළේ පරණ පත්‍ර තමයි. මොකද ඩිමයි කඩදාසි ගන්න තරම් වත්කමක් ඔවුන් සතුව තිබුණේ නැහැ. ඒත් මොවුන් විශ්වවිද්‍යාල තුල ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් බිහි කළා. එහෙම එක ශිෂ්‍යෙක් තමයි ලයිනල් බෝපගේ. ජනතා විමුක්ති පෙරමුණ තුවක්කු අතදරීම තමයි අප රටේ බොහෝ මිනිසුන්ගේ දේශපාලන දෝෂ දර්ශනයට ලක්ුණේ. කොටින් අවිගත්තේ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් බිම් කඩක් වෙන් කරගන්න. එහෙත් ලොව තිබූ වියට්නාම් විප්ලවය, කියුබාන් විප්ලවය එතුළ ඔවුන් අවිගත්තේ මිලිටරි පාලනයකට එරෙහිව. ඒ ඔවුන් ළඟ ප්‍රජාතන්ත්‍රවාදය නොතිබු නිසා. ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂ සමාජිකයින් වන ගොවි තරුණ ශිෂ්‍ය සංවිධානවල කෝටියක් පමණ සමාජිකයින් ආණ්ඩු බලය අල්ලාගෙන උන්නත් හමුදා කුමන්ත්‍රණයකින් ලක්ෂ 5ක පමණ සමාජික සමූල ඝාතනයකින් පසුව සුහර්තෝ ඉන්දුනීසියාවේ බලය ඇල්ලුවා. ඔන්න ඔය විදිහට තමයි ලෝකයේ මිලිටරි ආණ්ඩු බිහි වුණේ. එය ධනවාදී ක්‍රමේ උච්ච අවස්ථාවක්. ධනවාදී වෙනස තමයි සියලු ලාභ හිමි වුණේ හාම්පුතුන්ලාට. ඒත් සමාජවාදී ක්‍රමවේදයේ උනේ සියලු සේවකෙන්ට ලාභ බෙදීමේ සාධාරණීය පිළිවෙතක්. එනිසාම වෙන්නේ නැති අපේ රටේ පාලකින්ගේ ඒකාධිපතිත්වයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත් අවිගන්නට ඇත්තේ. ඒත් එය එල්ල වූ දිශාන්තියේ වරදින් ඔවුන්ට පරාජය හිමි වෙන්නට ඇති. 71 දී ජවිපේ සමාජික සමාජිකාවන් 10000ක් පමණ මිය ගිය අතර තවත් 10000ක් පමණ සිරගෙවල් වල පිරී ඉතිරී ගියා. කැලණිය සහ ජපර විශ්වවිද්‍යාල සිර කඳුරු බවට පත් වුණා. 1972 අප්‍රේල් මාසේ පළවෙනිදා පිහිට වූ කමිටුවක් මගින් ඉතිරි ජවිපේ නායකින් අල්ලා නඩු දමා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දුන්නා. විජේවීර අත්තලංගොඩ පත් වෙන්නේ 1971 මාර්තු 18 වනදා අම්පාරේදී. ඔහුව රඳවා තබා ගන්න යාපනේ. පසුව බැලිකඩට ගෙනවිත් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව මගින් නඩු අසා දඬුවම් නියම කළා. මේ සියලු දෙනාම අවුරුදු 25ට අඩු තරුණීන්. 1970 මහමැතිවරණයේදී සිරිමාවු බණ්ඩාරනායක එක්සත් පෙරමුණ වෙනුවෙන් ප්‍රචාර කටයුතු වල යෙදී සිටින අවස්ථාවක එක්සත් ජනපද චානාපති කාර්යාලයේ ඉදිරිපිට කලහකාරී ලෙස විජේවීර හැසිරුණු නිසා ඔහුව එහෙදිද අත්අඩංගුවට ගන්න ලැබුණා. ඒත් සමාජවාදී ගැති එක්සත් පෙරමුණ පැතිවරණ ජයග්‍රහණය කළ බැවින් කෙටි කලකින් ඔහුව යලිත් නිදහස් කරනවා. 1971 අප්‍රේල් මාසයේදී ජවිපේ නායකත්වයේ දුන් සන්නද්ධ ව්‍යාපාරයේ 1971 අප්‍රේල් කැරැල්ල ලෙස හඳුන්වනු ලැබුවේ අගමැතිනි සිරිමාවු බණ්ඩාරනායකයන්ගේ රජයේ යටතේ ලංකා ආධිපත්‍යය පෙරලා දැමීමේ අසාර්ථක උත්සාහයක විජේවීර ප්‍රමුඛ ජවිපේ දේශපාලන න්‍යාය පත්‍රයට ක්‍රියා කළ නිසායි. ජනතා විමුක්ති පෙරමුණට ආයුධ දීමට තැත් කළ උතුරු කොරියානු බෝට්ටු අත්අඩංගුවට ගත්තා. 1971 අප්‍රේල් මාසයේදී සන්නද්ධ ප්‍රහාරය එල්ලවීමට පෙර විජේවීර අත්අඩංගුවට ගත්තා. පසුව ඔහු අසාර්ථක කැරැල්ලෙන් පසුව ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් නියම කිරීමෙන් පස්සේ ඔහු අපූර්ව කතාවක් කළා. 1953 මොන්කාඩා බැරැක්කේ නඩු විභාගයේ අවසානයේ පිදෙල් කැස්ට්‍රෝ විසින් ඉතිහාසයේ මාව නිදහස් කරයි ප්‍රතිරාවේ කරමින් අපි මරා දැමිය හැකි නමුත් අපේ හඬ කිසිදා මිය යන්නේ නැත යනුවෙන් ප්‍රකාශ කළා. ඊට පස්සේ අභියාචනාධිකරණයේදී මෙම සිර දඬුවම වසර 20ක බරපතල සිර දඬුවමක් ලෙස අඩු කරා. විජේවීර සමාජවාදීව අනාගතයේ දුටු කෙනෙක්. එකල ඡන්ද පාවිච්චි කිරීමට අනන්‍යතාවයක් තිබී නැහැ. ඕනෑම කෙනෙකුට වරින් වර පැමිණ ඡන්දය පාවිච්චි කළ හැකි වුණා. ඒත් රාජ්‍ය පාලනයේ තට්ටුමාරු ක්‍රමය අද වෙනතුරුත් වෙනස් වෙලා නැහැ. විජේවීර අවංක සංවේදී පුජ්‍යලයෙක්. ඔහුගේ න්‍යායන්
සියලු ජනතාවට එකසේ සියලු වරදාන ලබා දීමයි. ඔහු සැඟවිලා වුණේ ඔහුට රජ සපමින්දින්න නෙමෙයි. කවදා හෝ දිනක ජනතාවගේම රජයක් ලබා දීමටයි. දුප්පත්කම මන්ද පෝෂණයේ පමණක් නොවේ. ගම් වතුර, නියඟ, සෝදා පාලුව පවා ධනේශ්වර ක්‍රමේ අර්බුදයේ විසින් වරින් වර ජනිත කළ ප්‍රශ්න බව විජේවිර මහතා පෙන්වා දුන්නා. ධනපති ක්‍රමේ සූරා කෑම අහෝසි කර සමාජවාදී ක්‍රමයක් මගින් ප්‍රශ්න විසඳිය හැකි බව රෝහණ විජේවීරයන් පෙන්වා දුන්නා. මෙරටෙහි ජාතික සම්පත් පොදුවේ සැමට ලබා දීමේ වැඩපිළිවෙලක් තමා රෝහණට තිබුණේ. පක්ෂයේ තහනම ඉවත් වූ පසු ජනතා විමුක්ති පෙරමුණ නීතිමය දේශපාලන තරඟයකට පිවිසියා. 1982 ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ජේ.පී. තීරණය කරා. විජේවීර ඡන්ද 250,000ක් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 3.2 හා සසඳන විට 4%ක වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් තෙවිනි ස්ථානයට පත් වුණා. ඊට පස්සේ තමයි 1987 1989 කැරැල්ල ඇති වුණේ. 1987 දී ජවිපේ දෙවනි කැරැල්ල දියත් කළා. 1971 දී මෙන් නෙවෙයි මේ විවෘත කැරැල්ලක් නොව හමුදා සහ සිවිල් ඉලක්ක වෙත කඩාකප්පල් කිරීම, ඝාතන, වැටලීම් සහ ප්‍රහාර සමග මෙය විවෘත කැරැල්ලක් නොව හමුදා සහ සිවිල් ඉලක්ක වෙත කඩාකප්පල් කිරීමේ, ඝාතනය කිරීමේ, වැටලීමේ සහ ප්‍රහාර එල්ල කිරීමේ ගැටුමක් වුණා. 1989 ඔක්තෝබර් මාසයේදී ජවිපේ ප්‍රධානීන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්තනායක නමින් වැවිලිකරුවෙකු ලෙස විශ්වලාගෙන උලපනේ තේවත්තක ජීවත් වූ විජේවීර අත්අඩංගුවට ගත්තා. 1989 නොවැම්බර් 13 වන දින විජේවීර වෙඩි තබා ඝාතනය කරන ලද නමුත් සැබෑ තත්ත්වය තවමත් හරියාකාර විශ්ලේෂණය වෙලා නැහැ. සිද්ධියෙන් පසු ඔහුගේ මරණය පිළිබඳ අනුවාද කීපයක්ම ප්‍රචලිත වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ආරක්ෂක නිවසක් බැලීමට සහාය වීමට යුද හමුදාව විසින් ඔහුව බාරයට ගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් සහ යුද හමුදාව අතර ඇති වූ ගැටුමකදී ඔහුට වෙඩි තැබූ බවයි. ඔහුව සුසාන භූමියට ගෙන ගොස් කකුලට වෙඩි තබා ආදාහනගාරයේදී පණ පිටින් පුළුස්සා මරා දැමූ බවට කටකතාවක් පැතිර ගියා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙකු වන එච්.පී. හේරත් ජවිපේ නිධානයේ කොටසක් සොයා ගැනීමට හමුදාවට උපකාර කිරීම සඳහා ආරක්ෂිත නිවසට ගෙන ගොස් ඇති අතර සෝදිසි කිරීම සිදුවෙමින් තිබියදී හේරත් තුවක්කුවක් ඇද විජේවීරට වෙඩි තබා ඇති බවයි. ඔහුගේ මරණයට රජයේ නියමයේ පරිදි හමුදාව වගකිය යුතු බවත් එය දේශපාලනික වශයෙන් අභිප්‍රේහිත ඝාතනයක් බවත් බොහෝ දිනාගේ විශ්වාසය වුණා. ඇත්ත වශයෙන්ම රජයේ විසින්ම පරස්පර පිළිතුරු ලබා දුන් අතර විදේශ අමාත්‍ය ACS හමිඩ් හේරත් විජේවීරට වෙඩි තබුණු බවට ආරක්ෂක අමාත්‍ය විජේරත්න මහතා සනාථ කළ නමුත් පසුව හමුදාව ඔවුන් දෙදෙනාට වෙඩි තැබූ බවත් ඔවුන් දෙදෙනාම මිය ගිය බවත් ප්‍රකාශ කළා. විජේවීරගේ මරණය දක්වා සිදු වූ සිදුවීම් පිළිබඳ දීර්ඝතම විස්තරය මතුවන්නේ මේජර් ජෙනරල් සරත් මුණසිං විසින් ඔහුගේ A Soldier's Version නම් කෘතියේ එම තත්ත්වය විස්තර කර තිබීමයි. සරත්ට 90 රාත්‍රියේ 11:30ට ඔහු ඔපරේෂන් කම්බයින්ඩ් කඳවුරට ළඟා වුණා. වෙනත් සේවාවන්හි තවත් නිලධාරීන් රැසක්ද සිටියා. විජේවීරට සම්මන්ත්‍රණ ශාලාවේ අසුන් ගැනීමට දුන් අතර ඔහුව සම්මන්ත්‍රණ මේසයට රැගෙන ගිය නිසා ඔහු මේසයට විරුද්ධ පැත්තෙන් වූ පුටුවේ වාඩි වුණා. සම්මන්ත්‍රණ මේසයේදී විජේවීර දීර්ඝ ලෙස කතා කළා. සරත් ඔහුගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරන සෑම විටම ඔහු පිළිතුරු දුන්නේ සිංහලෙන්. ඇත්ත වශයෙන් ඔහු මගෙන් ඇහුවා මම රුසියානු භාෂාව දන්නවද කියලා. මම ඍණාත්මකව පිළිතුරු දුන්නා. රෝහණ විජේවීර මට කිව්වා එයාගේ දෙවෙනි භාෂාව රුසියානු භාෂාව කියලා. ඔහු මුලින්ම බණ්ඩාරවැළදීත් පසුව මහනුවර උලපනේදීත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන සියල්ලම මට කීවා. ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු ගැන කතා කිරීමට ඔහු මැලි වුණා. මේ සාකච්ඡාව සිදුවෙද්දී ඔපරේෂන් කම්බයින් අනතන නිලධාරියා තම නියෝජ්‍ය නිලධාරී සමග සිටියේ ඔහුගේ කාර්යාලයේ වූ යාබද කාමරේ. මධ්‍යම රාත්‍රියේ පසුව විට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් රංජන් විජේරත්න මහතා ඇතුළු වී සම්මන්ත්‍රණ මේසයේ ප්‍රධානත්වයෙන් අසුන් ගත්තා. ජෙනරාල් විජේරත්න ප්‍රශ්න කීපයක් ඇසූ නමුත් රෝහණ විජේවීර ඊට පිළිතුරු දුන්නේ නැහැ. ජෙනරාල් විජේරත්න ඔපරේෂන් කම්බයින් කමාන්ඩර් සමග එක්ුවේ ඔහුගේ කාර්යාලයේදී. අපි අපේ කතාව දිගටම කරගෙන ගියා. කතා කරන අතරේ අපි සාමාන්‍ය තේකෝප ගණනාවක් ගත්තා. මම රෝහණ විජේවීරගෙන් ඉල්ලීමක් කළා ප්‍රචණ්ඩත්වයෙන් බලකින ලෙස ඔහුගේ සමාජිකත්වයට උපදෙස් දෙන්න. ඔහු ඒත්තු ගැනීම පසු ඔහු ඊට එකඟ වුණා. එබැවින් අපි ඔහුගේ වචන පටිගත කිරීමට සමත් වුණා.
සහ නිශ්චල කැමරාවේ ඔහුගේ පින්තූරද සටහන් කරගත්තා. ටික වෙලාවකට පස්සේ ප්‍රසිද්ධ පොලිස් අධිකාරිවරයෙක් මූලස්ථාන ඔපරේෂන් කම්බයින් වෙත පැමිණියා. පොලිස් නිලධාරිය ඇතුළට යනකොටම රෝහණ විජේවීරගේ කොණ්ඩෙ පිටිපස්සෙන් අල්ලගෙන විජේවීරගේ කම්මුලට පහරවල් දෙකක් දුන්නා. විජේවීර ආපසු හැරි බලමින් නිලධාරිය හඳුනාගත් පසු කිව්වේ ඒ ඔයා වගේ කෙනෙක් වෙන්න ඕන කියලා මම දැනගෙන හිටියා කියාය. පොලිස් නිලධාරියා අමාත්‍යවරයා සහ මෙහියුම් ඒකාබද්ධ අනදෙන නිලධාරියා සමග එක් වුණා. විජේවීර රසවත් කතා කීපයක් කිව්වා. දිනක් JVP ක්‍රියාකාරීන් පිරිසක් නිමල් කීර්තිසි අත්තනායකගේ රෝහණ විජේවීර පදිංචිව උන් උලපනේ පිහිටි නිවසට පැමිණියා. ඔවුන් තම ව්‍යාපාරයට මුදල් ඉල්ලා සිටියා. විජේවීර වහා ප්‍රතිචාර දැක්වුවා. රුපියල් 100ක් ලබා දුන්නා. තරුණයින්ට තම නායකයා ගැන හෝඩුවාවක් තිබුණේ නැහැ. විජේවීර මේ කතාව හෙලිකරන විට සිනාමුසු මුහුණින් සිටියා. වේලාව 1989 නොවැම්බර් 13 වෙනි දින අලුයම 3:00 වී විනාඩි 45 පමණ වුණා. ප්‍රශ්න කිරීම අවසන් කර රෝහණ විජේවීරව පහළට කැඳවාගෙන යන ලෙස සරත් දැන්නුවා. අපි දෙන්න පහළ තට්ටුවට බැහැලා ලං වුණා. විජේවීර මගේ අතින් අල්ලගෙන කිව්වා මට ගොඩක් සතුටුයි. අන්තිම මොහොතෙත් ඔයාව හමු වුණා. මම තවත් ජීවත් වෙන්නේ නැහැ. කරුණාකර මගේ පණිවිඩය මගේ බිරිඳට කියන්න. රෝහණ විජේවීරගේ පණිවිඩයේ වැදගත් කරුණු පහක් අඩංගු වුණා. ඒ සියල්ල ඔහුගේ පවුල සම්බන්ධ අතිශය පෞද්ගලික කාරණා. මොහොතකට පසු විජේවීරගේ දෑස්බඳ කොළපැහැති පැජරෝ රථයක පිටුපස අසුනට නැගීමට උදව් කළා. විජේවීරගේ දෙපස දෙදෙනෙක් වාඩි වුණා. වාහනේ පිටිපස්සේ තව අය හිටියා. එවිටම වාහනේ අසලට පැමිණි උසස් පොලිස් නිලධාරියෙක් ඉන්පසු සරත් ඔවුන් හා එක්වන ලෙස ආරාධනා කළත් මාය ප්‍රතික්ෂේප කළා. පැජරෝ රථය පිටත් වුණා. ජීප් රථ පිටත්ව යන විට ඔහු මෙහියුම් ඒකාබද්ධ මූලස්ථාන ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අසල සිටි කර්නල් ලයනල් බලගල සමග එක් වුණා. අපි කෙටි පිළිසඳරක යෙදෙමින් සිටියේදී උසස් නිලධාරියෙක් ඔහුගේ මෝටර් රථයට නැගීමට පහත මාලයට පැමිණියා. අපි ඔහුට සොබ පැතුවා. ඔහු ඉතා හොඳින් මනෝභාවකින් සිටියා. නමුත් එතන තත්ත්වය හාත්පසින්ම වෙනස් වුණා. හමුදා පොලිස් නිලධාරියෙක් අප ඉදිරියේ පෙනී සිටියා. විජේවීර සහ සාදේට නොපැමිණීම ගැන ජේෂ්ඨ නිලධාරියා ඔහුට පාර දුන්නා. හමුදා නිලධාරියා ඔහුගේ වාහනය දෙසට වේගෙන් දිව ගියා. ඉහළ නිලධාරියා පිටත්ව ගියා. සරත් පළමු කොටස අවසන් කළේ අපිත් හොඳට නිදාගන්න හිතාගෙන ගෙදර ගියා කියමින්. උදෙන්ම සරත් විජේවීරගේ ඡායාරූපේ මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කළා. විජේවීර රැවුල නැතුව කවුරුත් අඳුරගත්තේ නැහැ. ඒ නිසා සරත්ට සිදු වුණා විජේවීරගේ ඡායාරූප රැවුල එකතු කිරීමට. එය හොඳින් සිදු වුණා. සවස් වරුවේ ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. අමාත්‍ය රංජන් විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. විජේවීර සහ HP හේරත් තවත් ජයිපේ නායකේ කොළඹින් පිටත පිහිටි නිවසකට ගෙන ගොස් තිබු අතර එහිදී ජයිපේ ඔවුන්ගේ නිධානයෙන් කොටසක් සංගවා තිබුණු තැනක් සෝදිසි කිරීම සිදුවෙමින් තිබියදී හේරත් පිස්තෝලයක් ඇද විජේවීරට වෙඩි තබා ඝාතනය කළ බවත් පැවසුණා. රෝහණ විජේවීරන්ගේ ඝාතනය එසේ සිදු වීදැයි තවමත් කිසිවෙකුත් හරිහැටි දන්නේ නැහැ. අපි රෝහණ විජේවීරයන් හට නිවන් සුවත් වේවායි පතමු. පිටපත අන්තර්ජාලය ඇසුරෙනි. යලිත් මෙවැනි වූ අර්ථාන්විත වීඩියෝවකින් අපි ඔබව හමු වෙන්න. ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ෂෙයා කරන්න. මතක ඇතුව බෙල් අයිකනය ටච් කරන්න. අමතක කරන්න එපා. Subscribe කරන්න. ස්ටුඩියෝ ජා.